ඊයේ සම්ප්‍රදායම මේ පුදා මට ආදරණීය අයිය කියලා අමතුවට 2010 දී මම DS මල්ලිලාට මගේ ආදරණීය මල්ලියේ රත්නම් මල්ලියේ කියලා කතා කරන්නේ නැහැ. මොකද 2010 වසරේ මගේ ලොකු පුතා DS නැණ කියාවේ ශිෂ්‍යෙක් වුන නිසා මට බයක් ඇති වුණා. මගේ පුතා තාත්තේ වෙනුවට අයිය කියලා මට කතා කරන්න. කොහොමද? මුලින්ම මගේ සමාව ඉල්ලන්න ඕනි. සාමාන්‍යයෙන් ගියසනායි විද්‍යාලයේ මල්ලිලා දන්නවා මම වෙලාවට වැඩ කරන කෙනෙක්. අද මම විනාඩි 20ක් පරක්. මම ඇත්තටම ඊයේ ගෙදර ඇවිත් මොනතරම් වුණ මේ වැඩේ අතාරින්න බෑ. මම කාලෙකින් BS උදාලා විවාදයක් දකින්න වුණේ මට මතක 2011 අනුලා විද්‍යාලයේ අන්තර් නිවාස විද්‍යාල තරගාවලියේ අවසාන උත්සවය ප්‍රධානමන්ත්‍රී මුද දෙනවා කැමිනියා. එදායින් පස්සේ අනුලාගෙන් යන විවාදයක් දැකින් ගැටුනේ නැහැ. නිසා මම බෙහෙත් අරන් ගෙදර ගියා. හැබැයි උදේ අවදිමින් ලොකු කැස්සක් තිබුණා. මගේ මිත්‍ර වෛද්‍යවරයෙක් කම්බල කැස්ස යටපත් කරගෙන ඉන්නකොට බෙහෙතක් අරගෙන එයා එතනත් යටපත් කරලා තිබෙන්නේ නැහැ. විද්‍යාල ප්‍රතිරූප දෙන්න දන්නවා. අපිට කාපු නිසා කැහැ කැහිලි දැන් නම් ටිකක් හොඳයි වගේ මම හිතන පොඩ්ඩක් මට කතා කරන්න පුළුවන් වෙයි කියලා. ඇත්තෙන්ම මේ විවාදය නම් කරලා තියෙන්නේ ඊළඟ අධිකාරමැතිතුමාගේ මගේ ආදරණීය විවාදකම වන ආමේ ජාතිකතුමාගේ නම්වලින් ඒ මගේ ජීවිතය සැකසීමට වඩාම බලපෑම් කර පුද්ගලයා කවුද කියලා හැමෝම ඔය අම්මා තාත්තාට වඩා මේ බලපෑම් කළේ මගේ විවාදකම වන සිපත් කරනවා. ඒ වගේම ඊළඟ අධිකාරමැතිතුමාට මගේ සම්බන්ධයක් තියෙනවා. එතුමාගේ දේශනය කාලා තමයි මම මස්මාස් මණික අතෑරින්න තීරණය කළේ. මේ විවාදයේ ආරම්භ වෙන අවස්ථාවේ ප්‍රධානමන්ත්‍රී ලෙස මට ආරාධනා කිරීම මට කරපු ගෞරවයක් විදිහට මම සැලකනවා. ඇත්තෙන්ම මේ පරිවර්තනතුමාත් එක්ක කතා කරද්දි දැනගන්න ඕන අපි පාසල් යන කාලේ මම ගියසරණ විද්‍යාලයේ 9 පරිණිතේ කනිෂ්ඨ කණ්ඩායමක නායකත්වය දුන්නා. අපි ඒක නම් හදාගත්තේ මේ කාන්තා පාසල් වලදී කියලා සුදු විවාද කරනවා. මට මතකයි මුලින්ම අපි බැලුවේ මුගේ උර සුජාතා විද්‍යාලය. ඊළඟට අපි ගියා UCS විද්‍යාලය. තුන්වෙනිට අපි ආවේ ආවිදියේ ආරාධනා කර අනුලා විද්‍යාලය. ඒ පාර ආනන්ද විද්‍යාලයේ අන්ද කතික සංගමේ අපිට නිවාද අවස්ථාවක් කිව්වා. මොකද අපි මේන්නේ ගිරෙන්නේ නැහැ. අපි කාන්තා වාසල්ම යන්නේ. මේ පාර අන්ද කතික සංගමේ අපිට ලියුමක් ආවා. ගානේ අවස්ථාව ලිඛිත විඳලා ඒ අපේ වාක්‍යය තිබුණා ශ්‍රී ලංකාවේ කාන්තා පාසල් පමණක් නොව පිරිමි පාසල්ද පවතින බව ඔබේ අවධානය යොමු කරමු කියලා. මොකද අපි ආර්ථිකයලින් කිසිම සිවාද කරලා අපිට පුළුවන් වුණා ඒ යුගයේ ප්‍රධාන කාන්තාවල තුනක් තිබුණා බෞද්ධ ශිෂ්‍ය සම්මේලන සංවිධානය විතරන ඉතල් ග්‍රාම් සුරතාවලිය ඒ වගේම ආනන්ද විද්‍යාලයේ සංවිධානය කරන ආනන්ද සුරතාවලිය නාලන්ද විද්‍යාලයේ සංවිධානය කළ ඒටි ආදිරත්න සුරතාවලිය අපේ පුරම ගියසනායක විද්‍යාලයේ ජයග්‍රහණ අරන් ඉන්න එයුගේ අපිට පුළුවන් වුණා. හැබැයි අද අර මම කලින් කරන කාන්තා පාසල් වල කියන්න ඕනේ කියන ඒ විද්‍යාලවත්තුමාගේ කතාව ගැන අපුරු සම්බන්ධයක් කිව්වා. අද මේ පාසල් දෙකේ විද්‍යාලවත්තුන් දෙදෙනා රිච්මන් විද්‍යාලයේ රිච්මන් බාලිකා විද්‍යාලයේ විද්‍යාර්ථකවරුන් දීර්ඝ කාලයක් සේවය කළා. ඒ පාසල් දෙක ඉතාම සුන්දරයි තිබුණා. කවදාවත් ප්‍රශ්න ඇතිුනේ නැහැ. මම හිතනවා අපේ සමාජයේ වරද වරද කියලා. අතීතයේ අපේ පන්සල් කේන්ද්‍ර තිබ අධ්‍යාපනයේදී ගෑන පිරිමයි මේ වෙන්තරේ නැහැ. භික්ෂුනි වාසයක් තියෙන එක ශික්ෂාපදයක් තමයි භික්ෂුනි ආරාමයේ භික්ෂු ආරාමය සමීපයේ තියෙන්නේ. ඈත් කරන්නේ සමීප කරන්නේ නම් කරලා තියෙන භික්ෂුනි වාසය. හැබැයි විෂණාය අධ්‍යාපනයේ තම අපේ දරුවන් යෑම පිළිමි කියලා මේ වෙන් කරේ. ඒ වෙන් කරේ එංගලන්තයෙන් අපිට ගෙන ආපු අධ්‍යාපනයේ. නමුත් ඔබ දන්නවද අද එංගලන්තයේ ඇතුළු බටහිර රටවල අය රටවල් ගන්නවද? ඉගැන්වීම් ඉදලා තියෙනවා. ඉතින් මට අවබෝධයක් තියෙනවා. අර ඒ රටවල මේක දකින්නේ යල් කණගේ ප්‍රමේයයෙන්. මොන අද ලංකාව අම්මා තාත්තලා බලන්නේ දුවෙක් නම් දුවේ දියණියන් පමණක් ඉන්න පාසලකට දාන්නේ. ඒ වගේම හොඳ පාසල. පුතෙක් නම්
බුදුන් පමණක් ඉන්න පාසලකට දාන. ඒ නිසා මේ ක්‍රමේ කවුරුහරි වෙනස් කරන්න පටන් ගන්නවා. ඒ නිසා මේ විද්‍යාපතිතුමාගේ විද්‍යාපතිතුමීට යෝජනා කරනවා පුරුවන්නම් දෙන්න එකතු වෙලා දීර්ශන විද්‍යාලේ අනුන විද්‍යාලේ එක් විද්‍යාලයක් බවට පත් කරනවා. අලගිරියතරම් මොළගිරියක් තිබ්බට අලගිරියතරම් මොළගැටියක් නැහැ. මොළේ තියෙනවා. මොළේ මලකඩ කරනවා. අනේක ඒක පාවිච්චි කරන්නේ නැහැ. පාවිච්චි කරන්නේ කියලා දීලා නැහැ. අද අපේ අධ්‍යාපනයේ මොළේ පාවිච්චි කරන්නේ නැහැ. අපේ තියෙන්නේ කටපාඩම් කරන වමාන අධ්‍යාපනයක්. අපේ රටේ බී වෙන්නේ බුද්ධිමතුන් නෙවෙයි. උගත් මොළේ. ඒක නිසා තමයි අධ්‍යාපනයේ සාක්ෂරතාව භූමියේ උනාට ජනතාව ගන්න තීන්දුව ඒවා නායකයන් ගන්න තීන්දුව ඒවා තීන්දුව වැරදිලා අපි හැමෝටම එකට එකතු වෙලා කෝලන්න සිද්ධ වෙලා තියෙනවා. වැරදි දෙයක වැරදි කියන මිනිස්සු පැත්තකට කැපිලා ගියලා බොරුම රජ කරන්න පුළුවන් වෙනවා. ඒ නිසා මේ විවාද තරගාවලි පාසල් තුළ වර්ධනය කර ගැනීම අතිශයින්ම වැදගත්. ඉතින් මේ ලෝකය වෙනස් කරේ කවිද? බුදුරජාණන් වහන්සේ ජේසුතුමා නබිතුමා මේ අය ලංක ලෝකේ වීවිච්ච විශිෂ්ටතම කතිකය. ඒ වගේම ඒබ්‍රහම් ලින්කන් ඇමරිකාව වෙනස් කරපු සුවිශේෂ ජනාධිපතිවරය. බය බූම ගිල බලන්න ඇමරිකාවේ ජනාධිපතිවරුන්ව ශ්‍රේණිය දාලා. එතුමා අවුරුදු 200කට කලින් හිටියේ 200කට ආසන්න කාලේ. නමුත් අදට ජනප්‍රියතම ජනාධිපතිවරයා ශ්‍රේණිය දිරි වල දැක්කේන හොඳම ජනාධිපතිවරයා. ඔහු ලෝකෙ වෙනස් කරේ තමගේ තිබු සුවිශේෂීකත්ව චර්චි හිට්ලර් නතරතරයි ලෝකෙ වෙනස් කරේ සුවිශේෂීකත්වම බලන්න හිට්ලර්ගේ කතා ජර්මන් භාෂාවෙන් තියෙන්නේ හැබැයි ඉංග්‍රීසි සිරස්තර සමගද යුගින් වල දකින්න පුළුවන් මහත්මා ගාන්ධි ලෙනින් මේ සියලු දෙනා ලෝකෙ වෙනස් කරේ ඔවුන් දක්ෂ කතිකයන් නිසා එහෙමනම් අද අපි ලෝකෙ වෙනස් කරන රට වෙනස් කරන 16 දෙනෙක් සිදුවලා 8 දෙනෙක් උදාලා 8 දෙනෙක් දැක්කා. මේ අය තමයි මේ රටේ අනාගත නායකයෝ. මේ අය තමයි මේ රට වෙනස් කරන නායකයෝ. විවාද කණ්ඩායම් හිටිය අය තමයි හැමදාම අනාගතයේ ලෝකය වෙනස් කරන දැන්නේ. මම කැමතියි ඒ නිසා පොඩ්ඩක් කතා කරන්න. කවුද කතිකයා කියන්නේ? කවුද විවාදකයා කියන්නේ? කතිකේ වෙන්න විවාදයේ වෙන්න එන මේ වෙන්නේ හැකියාව වැඩි දියුණු කරන්න දර යුත්තේ කුමක්ද කියලා විස්රාමගත විවාදකේ කියන ඔබට පාසලේදී මේ හැකියාව ප්‍රගුණ කරපු කෙනෙක් විදිහට මගේ අත්දැකීම ඇතුලේ කුංචි අවවාද කිව්වද්දී නැත්නම් අදහස් කිව්වද්දී මුලින්ම කතිකයා කතිකේ කියන්නේ එයාට තියෙනවා ආකර්ෂණීය කනාවක්. ඒ වෘත්තිකුව නිර්වෙන්නුව අන්නයේ අවධානය දිනා ගන්න පුළුවන් කනාවක්. කනාව උපුටි කාවේ නැත්තම් අද ඔබ YouTube වල යන්න ඔබේ කනාවට හදා ගැනීමේ ව්‍යායාම තියෙනවා. ඊළඟ ලස්සන වාග්මාලාවක් තියෙනවා. වාග්මාලාව පෝෂණය වෙලා තියෙනවා නම් මේ කාරණා දෙක තමයි අංග චලනය. තුන්වෙනි එක අංග චලනය. අපිට කතිකයන් දෙක අංග චලනයේ තියෙනවා. හැබැයි කියන කතාවයි අංග චලනය අතර සමබර භාවයක්. තමන් කියන කතාව වචනවල ඉන්නේ නෙවෙයි. මුළු ඇඟේම කියනதோ. සමුද දුක කේතිය බුදුමය මේ සියල්ල වචනවලින් කියද්දී අපේ මුළු ඇඟේම ඒක ප්‍රකාශ වෙන්න තමයි අහන් ඉන්නේ ගන්න කියලා නේද දැනෙන්නේ. දැන් ඔන්න කතිකයා. කතිකයාගේ මේ ලක්ෂණ සියල්ලටම එකතු වෙන්න ඕනි තව විවාදකෙක් වෙන්න. කතිකයන් ඉංග්‍රීසි බොරට සිංහල විවාදක විවේක. අර කතිකත් එහෙම කියන්න ඕනේ. හැබැයි ඊට අමතරව හොඳ තර්කණය කිරීමේ හැකියාවක් තියෙනවා. සිටීමේ හැකියාවක් තියෙනවා. ඒ නිසා තමයි අර මොළයේ ක්‍රියායාම දීව වැදගත් වෙන්නේ. අද අපි අධ්‍යාපනයේ ඉඳලා තුබුලක් ලැබෙන්නේ නැහැ. ඒ නිසා ඔබේ විවාද ජීවිතය සාර්ථක වෙන්න ප්‍රවීණ උපදෙස් 10ක්
ලබා දෙන දෝ කියනවා. පළවෙනි දේ විවාදයකට ජන්ම දෙන දෝ. හොඳට දැනුම නැස්ස ඇහුම් කල්දීමේ කියවීමෙන් දැනුම නැස් කරලා තියෙනවා. අපිට අනිත් එක්කනාගේ තර්කයක ප්‍රතිතර්කයේ දෙන්න යා කතා කරන දේකට අවබෝධයක් තියෙනවා. කටව දැකලා ඇත්තම රූපවාහිනී විවාදවලට සහභාගී වෙද්දී 2009 ඉඳන් මේ iPad එකක් අතේ තියෙනවා. මම දන්නේ මේකේ තියෙන ලිපිලේකර ටික මුත්‍රාලේක කන්ටේනර් 50ක් දාන්න දෙන්න. ඉතින් දැවැන්ත ලිපිලේකර සොයා මම කියවන කරන දේ මේක දාගෙන තියෙනවා. ඒ වගේම දැනුම විතරක් නෙවෙයි. හොඳ යෙදු. මේ කතාව රසවත් කරගන්න පුළුවන්. රසවත් කතා උපහැරන උපුටාගෙන මේ සියල්ලම තමන් හිතේ තියාගන්න පුළුවන් නම් හොඳයි. අපි ඉතර හිත ශක්තිමත් නැහැ. අදුම ගානේ ලියා තියාගන්න අද iPad එක පාවිච්චි කරලා කතා වාර්තා කියන රොදෙනේ කාර්ය නායකයන් ටෙලිප්‍රොම්ප්ටර් පාවිච්චි කරනවා. නැත්නම් අලුත් මෙවලම් තියෙනවා. ඒ නිසා දැනුම අංග එක දැනුම නැතුව තරක වලට විතරක් ගේන්නේ නැහැ. ඊළඟට අපිට ලැබියක් වෙනවා තර්කනේ අවබෝධය. අවබෝධ දෙන්න තමන්ට තවතුරු දෙන කෙනාට තමන්ට මොතේරුම් දෙයක් කියන්න දෙන්න එපා. මම ඒ කාලේ දරුවන්ට කියන්නේ මම ඉගෙන ගත්තේ හැමලේ ඔළුවේ ප්‍රශ්නාර්ථයක් තියාගන්න. මම මගේ ගුරුවරුන්ට හොඳ නෝම වද දුන්න දෙන්නේ. මට නොතේරෙන කිසිම වචනයක් පිට වෙද ගුරුවරුන් ඉන්න කියන්නේ මට තේරෙන්නේ නැත්නම් වචනේ මම ආරේ මොකද්ද කියන්නේ? වාද විවාද කරන ගුරුවරුන්ට හරිය නැහැ කියලා. ඒක පාඩම ඉවර වෙනකොට අපිට පාඩම ජීර්ණ වෙලා ඉවරයි.